වස්සාන ධර්ම දේශනා. ඇත්තටම රාගයෙන් මුසපත් වෙලා තියෙන හිතකට, ද්වේෂයෙන් මුසපත් වෙලා තියෙන හිතකට, මෝහයෙන් මුසපත් වෙලා තියෙන හිතකට හොඳම ඖෂධය මොකද්ද? බුදු පිළිමයක්. අපි කියන්නේ ඒක තමයි. බොහෝ දෙනෙක්ට තමන්ගේ නිවසේ තමන්ට විමුක්තිය පිණිස, මේ ජීවිතේ සැනසෙල්ල පිණිස මනරම් විචිත්‍ර ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ගෙදර තැන්පත් කරගන්න, ධාතුන් වහන්සේ නමක් ගෙදරට වඩම්ම ගන්න, ලස්සනට ගෙදර තියාගන්න පිරිසිදුවට. දැන් සමහර විට පින්වත්නි, ව්‍යාපාර ලෝකේ ඉන්න අපේ දායක ඇත්තෝ ඉන්නවා, ඒගොල්ලෝ ව්‍යාපාර ලෝකේ ඉහළම තැන්වල ඉන්නේ. නමුත් පින්වත්නි, ඒගොල්ලන්ගේ හිත ඇවිස්සීලා තියෙන්නේ. දැන් මාත් එක්ක කතා කරන බොහෝ දෙනෙක් කියනවා, ස්වාමීන් වහන්සේ ගෙදරට එද්දි පුදුම තරම් හිත ඇවිස්සීමක් වෙලා තියෙන. ඒ කියන්නේ රස්සාවේ වැඩ කටයුතු වල, ආයතනයේ සේවය කරන තැන වැඩ කටයුතු වල, ඔෆිස් එකේ වැඩ කටයුතු වල හැම තැනම ප්‍රශ්න. දැන් මේ දිනවල පින්වත්නි ප්‍රශ්න වැඩි මිනිස්සුන්ට. එතකොට දැන් මේ දවස්වල මම නම් කියන්නේ හැම දිනාට ද්වේෂයේ බලවත් වෙලා තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන හොඳට බුද්ධානුස්සතිය වඩන්න. මුකුත් හිතන්න එපා. මුකුත් හිතන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාව වහන්සේ දිහා බලන් ඉන්න. අනේ මේ සාරා සංකේය කල්පලක්ෂ ගානක් පාරමිතා පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙච්ච අමාමෑණියන් වහන්සේ නේද මේ මගේ ඉස්සරහා වැඩ ඉන්නේ කියලා හිතන්නකො පොඩ්ඩක්. එහෙම හිතනකොට පින්වත්නි, හිතට පුදුම තරම් සහනයක් ගෙන දෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ අපි මේ බණ කියන අපි පින්වත්නි කොච්චර ඇවිස්සීලා ඉන්නවද සමහර වෙලාවට. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සිට අනුර ගමගේ මහත්මා සහ ශාමා වරාගොඩ මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ අනුර ගමගේ මහත්මාගේ මැයි මස 7 දිනට යෙදෙනා වූ 60 ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, සියලු ලක්වාසී ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය සහ හිතසුව පිණිස දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙබලගේ දයාබර දරු දෙදරා වන චතුර්ණී කාවින්ද්‍යා දියණියට සහ සිනිල් චතුරංග පුතු ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරුබුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිහි ලාසී වස්සාන ධර්මදේශනා
YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අදත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව වෙත සවන්පත් යොමු කරමින් සූදානම් වෙන්නේ. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවනු ලබන තවත් එක්තරා සද්ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත් යොමු කරන්නටයි. පින්වත්නි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා සෞදි අරාබියේ සිට පින්වත් අනුරගමගේ මහතා සහ ශ්‍යාමා වරාගොඩ මහත්මිය යන පින්වත් දෙපළ විසින්. එම දෙපළගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ අනුරගමගේ මහතාගේ 60 ජන්මදිනය මැයි මස 7 දිනට යෙදී තිබෙන බැවින් ලක්වාසී ලෝවාසී සියලු ජනයාගේ හිතසුව පිණිස ධර්ම දානමය පින්කමක් අපගේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිද්ධ කර ගැනීමයි. එවැගේම දරු දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. චතුර්ණි කාවින්ද්‍යා දියණියට සහ සෙනෙල් චතුරංග පුතා ඇතුළු සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයකට වාසනාවන්ත දිවිමගකට ඒ දරුවන්ට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා මේ ධර්ම දානමය කුසලයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරගමගේ මහත්මාගේ වගේම තිලක් වරාගොඩ මහතාගේත් 60 උපන්දිනය අප්‍රේල් මස 29 දිනට යෙදී තිබුණා. ඔහුටත් එම පවුලේ සියලු දෙනාටමත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අරමුණු පාදක කරගෙන අනුරගමගේ මහත්මාගේ ජන්මදිනේ සිහිපත් කරලා එතුමානන්ට සුබම සුබ උපන්දිනයක් වේවා, එතුමාගේ ජීවිතයට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායුෂම ලැබේවා, සුබම සුබ ජන්මදිනයක් වාසනාවන්ත උපන්දිනයක් වේවා කියන තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනාවෙන්ද, එවගේම බලාපොරොත්තු වන ආකාරයට එපින්වත් දෙපළගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දියුණුවම උදාපත් වේවා, එවගේම අප්‍රේල් මාසේ 60 උපන්දිනයේ සැමරූ තිලක් වරාගොඩ මැතිතුමන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අදත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ විකාශය වන මේ උතුම් සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. මේ දේශනාව අතරතුරදීම පින්වත් ඔබටත් දේශනාව සිදු කරන මටත් අපි හැමෝටම තථාගතයන් වහන්සේ වදාළ සදහටම මේ සසර දුකින් මිදෙන මාවත වන සුඛ පටිපදාවෙන් මගඵල පිළිවෙලින් පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසල කර්මයද හේතු වේවා, වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වෙත්වායි කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව අදත් සියලු දෙනාම ධර්මශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමු. පින්වත්නි, මේ ගෙවෙන්නේ සම්බුදු තෙමගුල සමරන වෛශාක්‍ය වෙසක් මාසය. එතකොට පින්වත්නි, මේ වෛශාක්‍ය තෙමගුල එවන් නැත්තම් මේ වෙසක් මාසය බෞද්ධයන්ට තිබෙන සැබෑම අවුරුද්ද. කෙනෙක් ඇහුවොත් එහෙම, බෞද්ධයන්ගේ සතුටු වෙන අවුරුද්ද මොකද්ද, ඒ කියන්නේ බෞද්ධයෝ සමරන අවුරුද්ද මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම, බෞද්ධෙක් නම් ඔබ පිළිතුරු දිය යුත්තේ අපේ අවුරුද්ද තමයි මේ වෙසක් මාසය කියලා. පින්වත්නි, අපි වැඩි වැඩියෙන් ධර්ම ප්‍රචාරය කරන තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ මිනිසුන්ට වදාරන කාලවකවානුවක් තමයි මේ වෙසක් මාසය කියලා කියන්නේ. පින්වත්, ඔබට ධර්ම දානයක් දෙන්න සුදුසුම කාලය තමයි මේ කාලය. මොකද පින්වත්නි, දැන්
තථාගතයන් වහන්සේ නමකගේ උත්පත්තිය කියලා කියන්නේ මංගල කාරණාවක්. ඒතං මංගල මුත්තමං. බුදු කෙනෙකුන්ගේ උත්පත්තිය මගුල් කරුණක්. එතකොට පින්වත්නි, බුදු කෙනෙක් මේ ලෝකයට ජාත වෙනකොට, ඉපදෙනකොට බෝසත්වරයෙක් හැටියටනේ පිළිසිඳගෙන මවකුස්සේ බෝධිසත්වයන් වහන්සේනේ බිහි වෙන්නේ. පින්වත්නි, එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ඒ උතුම් වූ මංගල්‍ය, උත්පත්තිය ලැබීමේ මංගල්‍ය, මෙලෝ එළිය දැකීමේ මංගල්‍ය සිද්ධ වුණේ මේ වගේ මාසෙක. බලන්නකෝ පින්වත්නි, ගහකොළ පලින් බර වෙලා, මලින් බර වෙලා, ලස්සන ස්වභාව ධර්මය විකසිත වෙලා, ස්වභාව ධර්මය ලස්සන වෙලා තියෙන ආකාරය බලන්න. එතකොට පින්වත්නි, මේ ස්වභාව ධර්මයත් එක්ක යන දහමක් තමයි බුද්ධ භාෂිතය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදහන බෞද්ධයන්ට මේක මංගල කාරණාවක්. දැන් කෙනෙක් කියයි මේ කාලය තුල මොන මගුල්ද, අපිට මගුල් නෙවෙයි, දැන් ආර්ථික අපහසුතාවයත් එක්ක ජීවත් වෙන්න බෑ. පින්වත්නි, ඒ ලෞකික වශයෙන් ඔබ හිතන විදිහ. නමුත් කෙනෙක්ට මේ තථාගතයන් වහන්සේගේ උත්පත්තිය සමරන්න අර අපි කියන්නේ කේක් කපලා, ඈ ඊට පස්සේ එක එක විදිහ විකාර දේවල් කරලා එහෙම සමරන උත්පත්තියක් නෙමෙයි පින්වත්නි බුදු කෙනෙකුන්ගේ උත්පත්තිය කියලා කියන්නේ. උන්වහන්සේලා මේ සසරේ තියෙන නිස්සාර භාවය, අස්සාර භාවය, අස්තිර භාවය දේශනා කරන්න තමයි මේ මනුස්ස ලෝකයට වැඩම කරන්නේ. තුසිතෙන් බහින්නේ පින්වත්නි, තුසිතෙන් බහින්නේ. මොන ශාස්ත්‍රවරයාද සුගතියේ ඉඳන් මනුස්ස ලෝකයට ඇවිල්ලා, කියන්නේ මම දන්න විදිහට, ඇත්තරම පින්වත්නි, ඔය එක ශාස්ත්‍රවරයෙක්වත් හරි සුගතියක ඉඳන් මනුස්ස ලෝකයට ඇවිල්ලා මිනිස්සුන්ට මිදෙන මාවත කියලා නෑ. මාගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇර උන්වහන්සේ හරියටම අල්ලගත්තා මෙතන තියෙන පොයින්ට් එකක්. මොකද්ද තියෙන පොයින්ට් එක? අපි කියන්නේ මෙතන තියෙන එක්තරා සංදිස්ථානයක්. මෙතනට ආපු කෙනා ඒ කාන්තේන්ම මිදුනේ වෙයි, එයා ගැලවෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඒක එදා උන්වහන්සේ බුද්ධත්වයේ ලබනකොට බෝධි මණ්ඩලය මුලදී අවබෝධ කරගත්තා. කියන්නේ මම මෙතනදී අනෙක් ශාස්ත්‍රවරුන්ට අපහාස කිරීමක් කරනවා නෙමෙයි. සියලු ශාස්ත්‍රවරු යම් කිසි හොඳ පැත්තකට මිනිස්සුන් ඇදලා ගන්න පුළුවන් පැත්තකට යම් දේශනාවක් කළා නම් ඒ ශාස්ත්‍රවරුන්ට අපි ගරු කරනවා. නමුත් පින්වත්නි, මේ අපේ බෝධිසත්වයන් වහන්සේ තරම් නිර්මල වූ, පරම පවිත්‍ර වූ සම්බුද්ධ භාෂිතය දේශනා කරන්නට සුගතියෙන් වැඩම කරපු උත්තමයෙක් නැති තරම්. ඒක තමයි කියන්නේ පින්වත්නි, සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා උන්වහන්සේ මේ මනුලෝ ප්‍රතිසන්දිය ලැබුවේ මේ වෙසක් මාසේ. තව දින කිහිපයකින් වෙසක් පොය උදා වෙනවා. පින්වත්නි, මෙයනම් මංගල්‍යයක්. මෙයනම් මංගල්‍යයක්. මොකද අපට තියෙන සැනසීම, බුදු කෙනෙකුන්ගේ අභියස අපට පාපිස්සක් වෙන්න තියෙනවා නම්, මම නම් හිතන්නේ මගේ ශරීරය බුදු කෙනෙකුන්ට පාපිස්සක් වේවා. ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ ශරීරය පියුම් පතක් වේවා, නෙළුම් පතක් වේවා, උන්වහන්සේගේ දෙපතුලට, ශ්‍රී පතුලට පෑගෙන පියුමක් වේවා. මගේ මුළු ජීවිතයම බුදුරජාණන් වහන්සේට පූජා වේවා. අන්න ඒ සංඥාවෙන් තමයි අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ පින්වත්නි. නැත්තම් මේ තරුණ කාලේ, මගේ මේ ගෙවෙන්නේ හොඳම කාලෙ පින්වත්නි, තරුණ ජීවිතේ. මම මේ තරුණ ජීවිතේ තථාගතයන් වහන්සේගේ බුද්ධ චීවරය පොරවගෙන ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරලා මේ ශාසනේ ඉන්නේ මොකටද මං අහන්නේ? පින්වත්නි, මම මගේ ජීවිතේ පැවිදි වෙන දවසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මට ඒ නිසා බයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නකොට මට බයක් නෑ පින්වත්නි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ අපිට බුදු කෙනෙකුන්ගේ පාපියුම් දෙක ඒකාන්තයෙන්ම සිමින්න ලැබීමත්, වඳින්න ලැබීමත් මේ ජීවිතේ ලබන මහත් වූ භාග්යක්.
ඒක පින්වත්නි පිළිමෙට වැන්දා කියලා මේ නියම බුද්ධ ශරීරයට වැන්දා කියලා වෙනසක් නැහැ. අපි උද්දේශික බුද්ධ ප්‍රතිමාවට වඳින්නේ කොහොමද? ජීවමාන සංඥාවෙන්. මම නම් පින්වත්නි මේ ඔය කරන්නම් වාලේ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාවක් තිබ්බත් ඔය කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේව දකින්න ඕන ජීවමාන සංඥාවෙන්. මමේව බුද්ධෝ මගේ බුදුහාමුදුරුවෝ. එන්න ඒ සංඥාවෙන් තමයි අපි දකින්න ඕනේ. මොකද පින්වත්නි බලන්න මේ ලෝකයේ ඇවිස්සීලා තියෙන හිතක් ටග්ගාලා ශාන්තභාවයට පත් කරවන්න සමත් දෙයක් තමයි බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ. බලන්නකෝ දැන් ඇත්තටම රාගයෙන් මුසපත් වෙලා තියෙන හිතකට, ද්වේෂයෙන් මුසපත් වෙලා තියෙන හිතකට, මෝහයෙන් මුසපත් වෙලා තියෙන හිතකට හොඳම ඖෂධය මොකද්ද? බුදු පිළිමයක්. අපි කියන්නේ ඒක තමයි බොහෝ දෙනෙක්ට තමන්ගේ නිවසේ තමන්ට විමුක්තිය පිණිස, මේ ජීවිතේ සැනසෙල්ල පිණිස මනරම් විචිත්‍ර ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ගෙදර තැන්පත් කරගන්න, ධාතුන් වහන්සේ නමක් ගෙදරට වඩම්ම ගන්න, ලස්සන්ට ගෙදර තියාගන්න පිරිසිදුවට. දැන් සමහර විට පින්වත්නි ව්‍යාපාර ලෝකේ ඉන්න අපේ දායක ඇත්තෝ ඉන්නවා, ඒගොල්ලෝ ව්‍යාපාර ලෝකේ ඉහළම තැන්වල ඉන්නේ. නමුත් පින්වත්නි ඒගොල්ලන්ගේ හිත ඇවිස්සීලා තියෙන්නේ. දැන් මාත් එක්ක කතා කරන බොහෝ දෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ ගෙදරට එද්දි පුදුම තරම් හිත ඇවිස්සීමක් වෙලා තියෙනවා. කියන්නේ රස්සාවේ වැඩ කටයුතු වල, ආයතනයේ සේවය කරන තැන වැඩ කටයුතු වල, ඔෆිස් එකේ වැඩ කටයුතු වල හැම තැනම ප්‍රශ්න. දැන් මේ දිනවල පින්වත්නි ප්‍රශ්න වැඩි මිනිස්සුන්ට. එතකොට දැන් මේ දවස්වල මම නම් කියන්නේ හැම දිනාටම ද්වේෂය බලවත් වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව අධ්‍යා බලාගෙන හොඳට බුද්ධානුස්සතිය වඩන්න. මුකුත් හිතන්න එපා. මුකුත් හිතන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාව වහන්සේ දිහා බලන් ඉන්න. අනේ මේ සාරා සංකේය කල්පලක්ෂ ගානක් පාරමිතා පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙච්ච අමාමෑණියන් වහන්සේ නේද මේ මගේ ඉස්සරහා වැඩ ඉන්නේ කියලා හිතන්නකෝ පොඩ්ඩක්. එහෙම හිතනකොට පින්වත්නි හිතට පුදුම තරම් සහනයක් ගෙන දෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ අපි මේ බණ කියන අපි පින්වත්නි කොච්චර ඇවිස්සීලා ඉන්නවද සමහර වෙලාවට. ඒ කියන්නේ ඇවිස්සීලා කියලා කියන්නේ පින්වත්නි සමහරු විට රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද කියලා නෑ. අපටත් මේ පොඩ්ඩ කලබල වෙනවා. සමහර වෙලාවට පින්වත්නි අපේ වැඩ කටයුතුත් එක්ක සියලු දේවල් කලවම් වුණාට පස්සේ අපි දන්නවනේ පින්වත්නි අර පැත්තේ බණයි, මේ පැත්තේ බණයි, ඉන්ටර්නෙට් එකේ කියන බණයි, YouTube එකේ දේශනාවයි, අරහි මෙහි හැම තැනම. ඒ අස්සේ පින්වත්නි අපේ රාජකාරී වැඩ කටයුතු තියෙනවා, සාසනික මේ වැඩ කටයුතු තියෙන ඔය හැම දෙයක්ම අපි පටලවා ගන්න නැතුව කරගන්න ඕනේ. යම් තැනක පැටලවිල්ලක් වුණෝතින් එහෙම ටග්ගාල ඔළුව විකාර වෙනවා පින්වත්නි. ඒක කියන්න එතකොට කතා කරන එක්කෙනත් එක්ක හරි මානසිකත්වයකින් කතා කරන්න බෑ. සමහර විට පින්වත්නි මේ එයාට කියන දේ නෙමෙයි කියවෙන්නේ. එහෙම වෙනවා. අපි රහත් නෑනේ, සෝවහන් නෑනේ, අපි පෘථජ්ජන භික්ෂුන් වහන්සේලා. ඉතින් පින්වත්නි මම කියන්නේ ඒකයි පින්වත් ඔබ නිතර කල්පනා කරන්න, නිතර හිතන්න, නිතර කල්පනා කරන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩන්න. මම හිතනවා පින්වත්නි මගේ ඉස්සරහා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා. බලන්නකෝ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය නිසානේ මේ සියල්ලම සිද්ධ වුණේ. මීට වසර 2500කට කලින් මේ වෙසක් මාසයේ අපේ අමාමෑණි ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වුණා. එතකොට උන්වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා පින්වත්නි අපට වදාලේ පරම ගම්බීර නිර්මල සත්‍යවාදී දහම. ඒ දහමෙන් තමයි මේ ලෝක ධාතුවෙන් සදහටම මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ දහම නිසා තමයි පින්වත්නි මේ ලෝක ධාතුවේ මිනිස්සු ශාන්ත වෙලා ඉන්නේ. ඒ දහම නිසා තමයි පින්වත්නි මිනිස්සු වැරදි වැඩවලින් ඈත් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංසීල් පද පහ හොඳට ආරක්ෂා කරගන්නව නම් අට සීලය, දස සීලය, උපසම්පදා පැවිදි සීලය මේ සීල් පද ටික මනාකොට ආරක්ෂා කරගන්නේ යමෙක්ද ඒ කාන්තේන්ම පින්වත්නි සුඛාවහං සැපගෙන දෙන්නේය. ඔහුගේ සිත ඇවිස්සීලා නැහැ. අපි සිත අවුස්සගත්තොත් තමයි පින්වත්නි අවුස්සගත්ත සිතින් කිසිම දෙයක් කරන්න බෑ. හොඳට මතක තියාගන්න පින්වත්නි ඇවිස්සීලා ඉන්න සිතකින් ඒ සිත උපයෝගී කරගෙන භාවිතා කරන කයක් තියෙනවනේ. දැන් අපේ සිත තියෙන්නේ කය ඇතුලේ කියලා අපිට කියන්න පුළුවන්නේ.
එහෙම කියන්න පුළුවන්. එතකොට පින්වත්නි, දැන් සිත නිසා අපි කය ක්‍රියාත්මක කරවන්නේ නේ. අපි ඕනම දෙයක් හිතින් හිතලා තමයි පස්සේ කයින් ක්‍රියාත්මක කරවන්නේ, නැත්තම් බෑනේ. ඉතින් පින්වත්නි, බලන්න මතක තියාගන්න පින්වත්, ඔබ ඇවිස්සිච්ච සිතකින් කවදාකවත් පින්වත්නි පුළුවන් කමක් නැහැ ජීවිතයේ හරියාකාරව වැඩ කටයුතු ටික කරගන්න. කවදාවත් බෑනේ. ඔබම හිතලා බලන්නකො, ඔබ ඇවිස්සිච්ච හිතකින් යුක්තව සමහර රාගයේ බලවත් වෙලා ඉන්නවා. එතකොට පින්වත්නි, අපි කියමු ආයතනයේ වැඩක් තියෙනවා මොකක් හරි, නැත්තම් ගෙදර දොරේ වැඩක් තියෙනවා මොකක් හරි, ඒක කරගන්න බෑ. බලවත් වූ රාගය හිතේ තියෙද්දි සමහර විට කාන්තාවක් ඇසුරු කරන්න, පුරුෂයෙක් ඇසුරු කරන්න හිතෙනකොට පින්වත්නි, ඒ සිතුවිලි ධාරාව අනුව තමයි ඒ කාන්තාවගේ හෝ ඒ පුරුෂයාගේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අනිත් වැඩ කටයුතු ටික කරගන්න බෑ දැන් ඒ කෙනාට. අන්න ඒකනේ පින්වත්නි, ඒ නිසා හොඳම ඔසුව තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දිහා බලාගෙන හොඳට බුද්ධානුස්සතිය වඩන්න. හොඳට තමන්ගේ ජීවිතේ බුදුහාමුදුරන්ට පූජා කරලා හොඳට බුද්ධානුස්සතිය වඩන්න. ඒ කාන්තේම්ම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සැපයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සැපයි. ඒ උත්පත්තිය සිද්ධ වුණේ මේ වගේ වෙසක් මාසයක. එතකොට මම බෞද්ධෙක් වෙලා මේ ආත්ම භාවයේ ඉන්නවනේ. හිතන්න පින්වත්නි, ඒ ලාභයම මොකද්ද කියලා. දැන් අපට හිතෙන්නේ නැහැනේ පින්වත්නි, යානයක් වාහනයක් පදිනකොට ගෙයක් දොරක හොඳට ඉන්නකොට, ඈ හොඳට කාලා බීලා ඇඳලා ඉන්නකොට හිතෙන්නේ මෙව්ව අපි මේ සසර ගමනේ කරපු පින් කියලා. ඒ හිතෙන්නේ නැත්තෙම පින්වත්නි අවිද්‍යාව නිසා. ඒ හිතෙන්නේ නැත්තෙම මම මේ ආත්මේ බෞද්ධයෙක් උනේ පෙර කරපු මහා කුසලයක් නිසා කියලා හිතෙන්නේ නැත්තෙම අවිද්‍යාව නිසා. එතකොට පින්වත්නි, අපි මේ කරගත්ත පින්කම් ටික හොඳට ආවර්ජනා කරන්න ඕන. දැන් ඔබ ධර්ම දානයක් දෙනවා නම්, නිකං සාංඝික දානයක් දෙනවා නම්, ඊළඟට මොනවා හරි සීලයක් සමාදන් වෙනවා නම්, භාවනාවක් කරනවා නම්, මොනවම හරි කමක් නෑ පින්වත්නි, ඔබ හිතන්නට ඕන මම මේ කළ කුසලය ඒ කාන්තේන්ම සසර ගමන තුල මට නිවන් දුර නොවේවා, මගේ ජීවිතේ නිවන කියන එක දුර නොවේවා, මගේ ජීවිතේ නිවන බොහෝ දුර නොවී නිවන ළඟා වේවා, මට ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේගේ පාමුලම නිවී සැනසෙන්නම මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි. පින්වත්නි, මේ ජීවිතේ ඉපදෙද්දී ඇඳුමක් පැළඳුමක්වත් නැතුව නිර්වස්ත්‍රව උපදින අපි මේ ලැබපු සැප සම්පත්තිත් එක්ක අපි හොඳට හිතන්න ඕන. මේක නිතර ආවර්ජනා කරන්න පින්වත්නි, මේක මේ රටේද ජීවත් වෙන්නේ පිට රටකද ජීවත් වෙන්නේ කියලා එහෙම අදාළ නැහැ. ලංකාවේ ජීවත් වුණත් එකයි, මිනිස්සු මොන තරම් සැප වින්දත් පින්වත්නි හිතන්න ඕන මේ සැප තියෙන්නේ පින තියනකම් විතරයි. හරිද? මේ සැප සම්පත් තියෙන්නේ මට පින තියනකම් විතරයි. ඒ පින කරන්න කියලා දුන්නේ කවුද? ඒ පින කරන්න කියලා දුන්නේ අමා මෑණී ශාස්ත්‍රුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි පින්වත්නි පින් කරන්න, කුසල් කරන්න අපට කියලා දුන්නේ. උන්වහන්සේ මේ සසර දුකින් මිදෙන්න මාවත කියලා දෙනකොට උන්වහන්සේ වදාලා, මහණෙනි, මේ සසර දුකින් මිදෙන්න යන මාවතේදී ඒකාන්තයෙන්ම සතර අපායට නොවැටී ඉන්නනම්, සතර අපාගාමී නොවි ඉන්නනම් කුමක් කළ යුතුද? කුසල් කළ යුතුයි, පින් කළ යුතුයි. සබ්බ පාපස්ස අකරණම්, පව් වලින් වළකින්න, කුසලස්ස උප සම්පදා කුසල් වඩන්න. ඔන්න බුදු වදන. ඉතින් පින්වත්නි, අපි මේ ආත්ම භාවයේ පුළුවන් තරම් කුසලයේ වර්ධනය කරන්නට ඕන. මම නිතරම කියන කතාවක්නේ, කුසලයේ වර්ධනය කරන්න. මොකද්ද මේකේ අර්ථය? දැන් මේ වෙසක් මාසේ මේවා දැනගන්න එක හොඳයි පින්වතුල්ලා. පින්වත්නි, දැන් අපි මේ ජීවිතේ ධර්ම දානයක් දුන්නොත් ඒක දානයක්. මේ ලෝකයේ දෙන්න පුළුවන් උතුම්ම දානෙනේ ධර්ම දානය. සක්වල එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවර දක්වා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන දාණයටත් වැඩිය මහත්ඵල වන්නේ, මහානිසංස වන්නේ මේ උතුම් ධර්ම දානයයි. මේ උතුම් ධර්ම දානයයි. මේ උතුම් ධර්ම දානය පින්වත්නි ඇයි මහත්ඵල වෙන්නේ, මහානිසංස වෙන්නේ? සසරට මහා කුසලයක්. ඔබ අද ඔය කන් දෙක හොඳට ඇහෙන්නේ දැන් මේ YouTube එකෙන් මේ බණ පදේ ඔබ අහනවා. එතකොට දැන් ඔබේ කන් දෙක ඇහෙනවා.
පින්වත්නි, කන් දෙක ඇහෙන්නේ නැති මිනිස්සු උත්පත්තියෙම කොච්චර ඇද්ද? බිහිරි මිනිස්සු මිලියන ගාණක් අතරේ, මේ ලෝකේ බිහිරි මිනිස්සු ඉන්නවා පින්වත්නි මිලියන ගාණ. ඒ මිලියන් ගාණ අතරේ අපි කන් ඇහෙන සවන් තියෙන මිනිස්සෙක් බවට පත් වෙලා තියෙනවා. මොකක් නිසාද? මොකක් නිසාද? ධර්ම දාණය සසර ගමනේ දීපු නිසා. කිසි කෙනෙක්ට කියන්න බෑ එහෙම නිසා නෙමෙයි. ඈ, අපි ඉපදෙද්දී අපේ අම්මා බඩේ අපි හොඳට හැදුවා. ඔහොම කියලා මේ එහෙම කියන්න බෑ. සසර ගමනේ පින්වත්නි දීපු ධර්ම දාණයක ප්‍රතිඵල. ධර්ම දාණයක විපාක, කුසල විපාක. අද මේ කන් දෙක ඇහෙන්නේ. ඇයි මේ පින්වත්නි ඇස් දෙක පේන්නේ අපේ? ඇස් දෙකෙන් සසර ගමනේ බණ පොත් කියෙව්වා අපි අනන්ත අප්‍රමාණ. ධර්මය කියෙව්වා, ත්‍රිපිටකය කියෙව්වා. මේ ඇස් දෙකෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දිහා බලාගෙන, ජීවමාන බුදුරජාන් වහන්සේලා දිහා බලාගෙන අපි බුද්ධානුස්සතිය වැඩුවා ඇස් දෙකෙන්. ඒ නිසාද ඇස් දෙක පේන්නේ? මේ හොඳට හිතන්න පින්වත්නි, මේවා හිතුවේ නැත්තම් මරණ මංචකයේදී මේවා හිතෙයි. හිතුවේ නැ, දැන් හිතුවේ නැත්තම් මරණ මංචකයේදී හිතේ. අනේ පරක්කු වැඩි. ඈ, මගේ ඇස් දෙකෙන් මම මොන තරම් පව් කළාද කියලා හිතේ. මගේ කන් දෙකෙන් මම මොන තරම් පව් කළාද කියලා හිතේ. මේ ශරීරයේ පින්වත්නි මේ පොඩි හරි සෙන්සිටිව් මේ උපාංග මේ ශරීරයේ තියෙන්නේ. ඒ කියන්නේ මේ සෙන්සිටිව් උපාංග කියලා කියන්නේ පින්වත්නි ඇස කියලා කියන්නේ ඇත්තටම පොඩි රොඩ්ඩක් ගියත් බලන්න ඇස ටක් ගාලා සංවේදීකම දක්වන විදිය. ටක් ගාලා අපි රොඩ්ඩ අයින් කර ගන්න බලනවනේ. කන ඇතුළට මොනවා හරි දෙයක් අපි ගියෝතින් ටක් ගාලා අපි කරන්නේ කණින් එක අයින් කර ගන්න බලනවනේ. ඒ තරම් සංවේදී. මේ සංවේදී ඉන්ද්‍රියන් මේවට කියන්නේ සංවේදී උපාංග, සංවේදී ඉන්ද්‍රියන්. එතකොට මේ සංවේදී ඉන්ද්‍රියන් වැඩ කරනකොට ඔබ හිතන්න ඕන පින්වත්නි, මේවා උපයෝගී කරගෙන මේ ශරීරයේ අංගෝපාංග ටික අපි වැරදි වැඩවලට යොදවන්නේ නැතුව ඇසෙන් ලස්සන රූප දැක දැක ඒවවල ඇලෙනවා. රාගික රූපවලට ටක් ගාලා මේ ඇස යනවනේ. ඈ, අඩ නිරුවතින් ඉන්න රූපයක් දැක්කොත් එහෙම ටක් ගාලා යනවා ඇස. ඊළඟට සමහර විට පින්වත්නි නිරුවත් ඡායාරූප, ඒ වගේම තමයි විවිධ අසභ්‍ය දර්ශන බලන්න මේ ඇස ටක් ගාලා යනවා. ඒවට දුවනවා. හැබැයි මේ බණ පොතක් කියවන්න, ඊට පස්සේ මේ යම් ගිහිල්ලා මේ චෛත්‍යරාජාන් වහන්සේ නමක් වඳිමු, බුදු පිළිමයක් දිහා බලාගෙන ඇසින් බුදු පිළිමයක් දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩමු කිව්වොත් අපෝ බෑ. ඒව කරලා කාටද හරි ගියේ? අරව තමයි ඉල්ලන්නේ පින්වත්නි. ඔන්න බලන්න, මතක තියාගන්න පින්වත්නි, අද මේ සමාජයේ පිරිහිලා තියෙන්නේ ධර්මය පිළිපදින්නේ නැති නිසා. මිනිස්සු බණ අහනවා තමයි ඇත්ත. මිනිස්සු බණ අහනවා. ඇහුවට පින්වත්නි ධර්මයේ පිළිපදින්නේ නැහැ මිනිස්සු. ඉතින් බණ කියන අයත් බණ පිළිපදින්නේ නැතිකොට බණ අහන අය බණ පිළිපදීද මං අහන්නේ? ඉතින් ඒ නිසා පින්වත්නි, බණ කියන අයත් බණ පිළිපැදිය යුතුයි, බණ අසන අයත් බණ පිළිපැදිය යුතුයි. ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු කාරණා දියුණු කරගනිමින් අපි සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. අන්න එතන තමයි පින්වත්නි නියමාකාරයෙන් ධර්මය ඇහුවා, ධර්මය ශ්‍රවණය කළා, ධර්මය අවබෝධ කළා කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් පින්වත්නි, දැන් මේ වෙසක් මාසය, අපිට මේ වෙසක් මාසය හරිම වැදගත් මාසයක්. මොකද අර මම මුලින්ම කිව්වා වාගේ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බෝධිසත්වයන් වහන්සේගේ උත්පත්තිය, ඊළඟට පින්වත්නි බුද්ධත්වය. උත්පත්තිය ලැබලා උන්වහන්සේ සතර පෙර නිමිති නොදැක අර රම්ය සුරම්ය සුභමාලිගා ත්‍රය තුල සැප සම්පත් විඳිමින්, යශෝදරාවත් එක්ක උපරිම කාම සම්පත් විඳිමින් සක්විති රජකම ලබා ගත්තා නම් අද අපට මේ තත්ත්වය උදා වෙයිද? ඈ, උදා වෙන්නේ නැහැ පින්වත්නි. අද මේ වගේ බණපදයක් අසන්නට අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ වගේ බණපදයක් අපි අද අහන්නෙම මොකක්වත් නිසා නෙවෙයි පින්වත්නි, අමා මෑණියන් වහන්සේ එදා බුද්ධත්වයේ ලැබපු නිසා. එහෙනම් මේක මගුලක් නෙවෙයිද අපිට? මේක මංගල්‍යයක්. බුදු කෙනෙකුන්ගේ, බෝධිසත්වවරයන් වහන්සේ නමකගේ බුද්ධත්වයේ මංගල්‍යයක්. ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයන්ට ඒක මංගල්‍යයක්. ඒ නිසා පින්වත්නි, මේ මංගල්‍ය අපි සමරන්න ඕනේ. මේ මංගල්‍ය අපි සමරන්නේ කාටවත් දුකක් දීලා නෙමෙයි. බලන්නකෝ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සමරන විදිහ. තොරන් බැඳලා, දන්සල් දීලා,
දැන් මේ කාලය තුල දන්සල් දෙන්න පුළුවන් හොඳට. ඈ කොහොමද දන්සල් දෙන්නේ? නැති බැරි මිනිස්සු කොච්චර ඉන්නවද පින්වත්නි? මේ ආර්ථික අපහසුතාවය නිසා දරිද්‍රතාවය වැඩි වෙලා අපේ ලංකාවේ. එතකොට පින්වත්නි, ඔබ දන්සලක් දෙනවා නම් නිකන් තියෙන මිනිස්සුන්ට දෙන්න එපා දන්සල්. නැති බැරි මිනිස්සු ඉන්න පැත්තකට ගිහිල්ලා නැති බැරි මිනිස්සුන්ට හොඳ දන්සලක් දෙන්න. කෑම බීම, අවශ්‍ය කරන ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් දීලා දාන්න පින්වත්නි. මම හිතනවා මට තිබුණනම් යම් කිසි දෙයක් මම ඒ දේ සම්පූර්ණයෙන්ම මේ වෙසක් මාසේ වියදම් කරලා දන් දෙනවා. දන් දෙනවා. ඒ කියන්නේ පින්වත්නි, අපේ සිතුවිල්ල. ඇත්තටම අපට යමක් තිබුණනම් ඒ තිබෙන දේ සියල්ලම වියදම් කරලා අපි දන් දෙනවා. මට නම් ඔය මහපාර යාචකයෙක් එහෙම දැක්කොත් දැන් ඉතින් රුපියල් 20ක වටිනාකමක් නැහැනේ. ඉස්සර නම් ඉතින් රුපියල් 20ක් 50ක් 100ක් දුන්නා. දැන් රුපියල් 50 වටිනාකමකුත් නැහැ. රුපියල් 100 වටිනාකමකුත් නැහැ. ඈ දැන් පින්වන්නේ අඩුම ගානේ රුපියල් 100ක් 200ක් දෙන්න ඕනි. නැත්තම් ඉතින් පින්වන්නේ ඒ යාචකයාට බත් පැකට් එකක් ගන්න පුළුවන්ද මං අහන්නේ? ඉස්සර මොන හරි බනිස් ගෙඩියක් හරි කන්න තිබ්බා රුපියල් 20කට. දැන් බනිස් ගෙඩියක් කන්න බෑ රුපියල් 100ක් නැතුව. ඉතින් ඒ වගේ පින්වත්නි, අපි පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරන්න ඕන. දැන් මං සන්තකයේ තියෙනවා නම් යම් වත්කමක්. දැන් මට තියෙනවා නම් යම් කිසි වස්තු සම්භාරයක්. මම හිතනවා දැන් මේ වස්තු සම්භාරය මට අවුරුදු කීයකට සෑහෙයිද? සමහරුන්ගේ වස්තු සම්භාර පින්වත්නි පරම්පරා 7ක් ගියත් ඉවර වෙන්නේ නැති වස්තු සම්භාර තියෙන්නේ. ඉතින් හැබැයි එකදු රුපියලක් එකදු සතයකුදු දන් දෙන්නේ නැහැ පින්වත්නි. දන් දෙන්නේ. ඉතින් මතක තියාගන්න, අපි මේ කාලය තුල දන්සල් දෙමු. දන්සල් දෙන්න ඕනේ කොහොමද? දන්සල් දෙන්න ඕන පින්වත්නි, නැතිම බැරිම මිනිස් හොයාගෙන ගිහිල්ලා දුප්පත් පොල්ලතු පැලේ ඉන්න, කටුමැටි ගහපු ගෙදර ඉන්න, ඈ ඇඳුමක් වස්ත්‍රයක් නැති අහිංසක දූදරුවෝ ඉන්න ගෙදරකට අපි යන්න ඕන හොයාගෙන, ඒ අහිංසක පවුල් හොයාගෙන දුෂ්කර ගම්මානවලට යන්න ඕන. ගිහිල්ලා පින්වත්නි ඒ මිනිස්සුන්ට අත දෙන්න ඕන. ඔයගොල්ලෝ මොනවා හරි කරන්න දියුණු වෙන්න, ඔයගොල්ලන්ට පුළුවන් කියලා ඒගොල්ලන්ගේ හිත වීර්යවන්ත කරවන්න ඕන. ලබන අවුරුද්ද දෙනකොට ඔයගොල්ලෝ මේ තත්ත්වේ ඉන්න බෑ. ඈ මීට වඩා හොඳට යම් තත්ත්වයකට ඇවිල්ලා ඉන්න ඕනේ කියලා වීර්යවන්ත කරනවා මේ මිනිස්සුන්ව. ඉතින් අපිට පුළුවන් දෙන්නේ පින්වත්නි, ඒ මිනිස්සයාව වීර්යවන්ත කරලා උත්සාහවන්ත කරලා එන එක, ඒකත් දානයක් පින්වත්නි. ඒකත් දානයක්. යම් දවසක මේ මිනිස්සයා දියුණු වුණොත් ඒ මිනිස්සයාට හිතන්න පුළුවන් තරම් මොලයක් තිබ්බොත් හිතයි අනේ එදාර හාමුදුරුවෝ කිව්ව දෙන්නේ මම කළේ කියලා. ඉතින් ඒ වගේ අපි නම් පින්වත්නි වචනෙන් හරි අපේ කටෙන් පිට කරන වචනෙන් හරි මිනිස්සෙගේ යහපතමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සුන්ට අයහපතක් වෙනවට මම නම් කැමැතිම නැහැ. ඒ නිසා පින්වත්නි මිනිස්සෙගේ යහපතම බලාපොරොත්තු වෙන මම අපි නිතියෙන් කියන්නේ ඒකයි, ඔබ නැතිබැරි මිනිස්සුන්ට දන් දෙන්න. මේ තියෙන මිනිස්සුන්ට දෙන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. දෙන්න එපා කියන්නේ කාටද? දෙන්න එපා කියන්නේ තියෙන මිනිස්සුන්ට. දැන් අපේ රටේ මොකද්ද වෙලා තියෙන්නේ පින්වත්නි? තියෙන මිනිස්සුමනේ ගන්න දෙන හැම දෙයක්ම. අහිංසක මිනිස්සුන්ට දෙන්න ආධාරයක් එව්වත් ඉහලින් මිනිස්සු ගහලා 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 පල්ලෙහාට එවනවා. එතනින් පස්සේ පින්වත්නි පල්ලෙහා මීන දුප්පත්ම මිනිස්සුන්ට ලැබෙන රොඩ්ඩ. රොඩ්ඩ තමයි හම්බ වෙන්නේ. ඉතින් එහෙම නෙවෙයි. ඉහළම ඉන්න කෙනා දැනගන්න ඕන යම් දෙයක් ලැබෙනවා නම් ඒ කෙනාට ලැබෙන දේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අතනොත් එක්ක වියදම් කරලා දෙන්න ඕනේ. එතකොට තමන්ටත් කුසල් රැස් වෙනවානේ. දැන් පින්වත්නි මම අපේ ඉන්නවා ඔය පින්කම් කරන්න දක්ෂ දරුවෝ. මම මේ දරුවන්ට කියන්නේ කතා කරලා පුතේ මෙතනදී සමහර වෙලාවට ගිනි පෙට්ටියක් මදි වෙයි. ඒක මට කියන්න එපා. ඔයගොල්ලන්ගේ සල්ලි වලින් එක ගේන්න. සමහර විට මෙතනදී මේ කෙනෙකුට කන්න කෑම පැකට් එකක් බත් පැකට් එකක් නැති වෙයි. ඒක මට මං එනකම් බලන් ඉන්න එපා. කෙනෙක්ට ඔයගොල්ලන්ට වියදමට සල්ලි තියෙනවා නම් පස්සේ මට කියන්න, මං ඒක දෙන්නම්, ඔයගොල්ලෝ ගේන්න. ඊළඟට මෙතනදී සමහර වෙලාවට මොනවා හරි පොඩි අඬුවක්, කටුවක්, මිටියක් මේ අපේ වැඩේට ෂොපින් බෑග් ටිකක් මදි වෙයි. ඔබ සල්ලි දීලා ගේන්න ඒක. එතකොට අපි මේ ශ්‍රමයෙන් දායක වෙනවා වගේම අපිත් පුළුවන් විදියට ධනයෙන් සම්බන්ධ වුණා මේ පින්කමට කියලා හිතලා දරුවනේ ඔබලාට සතුටු වෙන්න පුළුවන් කියලා මං ඒ දරුවන්ට කියනවා.
මම කියන ඒ නිසා මම කියන්නේ පින්වත්නි දැන් අපි ප්‍රායෝගිකව තථාගතයන් වහන්සේගේ තෙමගුල ප්‍රායෝගිකව සමරන්න ඕන. දැන් ওই සමහරු කියනවා චාරිත්‍ර වාරිත්‍ර අරව මේවා කියලා හරි හරි පින්වත්නි ප්‍රායෝගික නැති දේවල් කියනවා. මම නම් කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඔබ දැන් මේ කාල වකවානුව තුල කොහොමද අපි තෙමගුල සමරන්නේ? මගේ උපන්දින එනකොට මම කරන්නේ පින්වත්නි නැති බැරි මිනිස්සෙකුට ගිහින් මොනවා හරි දෙයක් දෙනවා. ඈ කේක් කපලා පාටි දාලා අපි ඒ දේවල් කරන්න ගියොත් අපි ප්‍රායෝගිකද මං අහන්නේ? මේ කියන බණ ප්‍රායෝගිකද? මම පිළිපදිනවද මේක? නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි බුදු කෙනෙකුන්ගේ බුද්ධත්වයේ සමරිය යුත්තේ ප්‍රායෝගිකව. තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදු වුණේ අද මේ වගේ දවසක, මේ වගේ මාසෙක. එතකොට අපි දන්සල් දෙනවා, අපි නැතිබැරි මිනිස්සුන්ට උදව් කරනවා, අපි ඔබලාට අපේ ශ්‍රමයෙන් ධනයෙන් දහඩියෙන් කැප වෙනවා. අන්න එහෙම පින්වත්නි මිනිස්සෙක්ට උදව් කරන්න පුළුවන් නම්, උපකාර කරන්න පුළුවන් නම් මේ කාලවකවානුව තුල අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. මිනිස්සු හැබැයි කරන්නේ මොකද්ද පින්වත්නි? බොරු මවාපෑම් කරන්නේ. ඔය දන්සල් දෙනවා කියලා පෝලිමේ එන්නේ කවුද? හරි ඒක ඇත්ත. සමහ කෙනෙක් හිතන්න පුළුවන් මේක අර ලස්සන්ට ජොලියට කරනවනේ. ඇත්තටම අපිත් ඒක කළා. අපි මෙතෙක් කල් කළේ අර පාරේ වෙසක් බලන්න යන හැමෝටම පෝලිමේ තියලා බීම කෝප්ප කේක් අරව මේව ඔක්කොම දෙනවා දන්සලට. ඔතනට යන වියදම කොස්ට් එක බලන්න සම්පූර්ණම. එතනට යන වියදම පින්වත්නි දැන් එතනින් බීම බිව්වේ තියෙන මිනිස්සුමනේ. ඈ සාමාන්‍ය පින්වන්නි දැන් අපි බොරැල්ලේ දන්සලක් දෙනකොට ඔක්කොම යනවා දන්සලේ බීම බොනවා කෑම කනවා, ඒක පින් සිද්ධ වෙනවා තමයි. නමුත් පින්වත්නි තියෙන මිනිස්සෙකුට යමක් ලැබුණොත් එහෙම ඒ මිනිස්සයාට කොහොමද තියෙනවා? අගයකුත් නැහැ සමහර වෙලාවට. ඈ ඔය තියෙන නිසාත් ඕන් ගන්නවා, ඔහොම ඉන්නවා. හැබැයි පින්වත්නි නැති බැරි මිනිස්සයෙකුට ලැබුණොත් කොහොමද කියන්නේ? අනේ මහත්තයා පින් සිද්ධ වේවා බුදු වේවා කියලා කියන සමහර මිනිස්සු පින් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුදු වේවා කියලා කියනවා. ඈ ඉතින් සමහරුන්ට අපි ওই බඩු මල්ලක් එහෙම දුන්නාට පස්සේ පින්වත්නි දවස් ගානකින් කෑවේ නැ, සංසාර ගමනේ කුසගින්නක් නොවේවා මේ කළ පිනෙන් කියලා ඒ මිනිස්සගේ කටෙන් කියනවා. එහෙම කටෙන් ලේසියෙන් පින්වත්නි කෙනෙකුගේ කටෙන් එහෙම පිට කරගන්න බෑ. අපට මිනිස්සු කරන්නෙම මේ අපහාසනේ කරන්නේ මිනිස්සු කටවල් වලින්. නිතරම මිනිස්සුන්ගේ කටවල් වලින් අපි ගැන කියන්නේ කොහමද? ඕ අරයා එහෙමයි මෙයා මෙහෙමයි කියලා ඕපදූපමනේ අපි ගැන කියවන්නේ මිනිස්සු. ඉතින් මිනිස්සෙක කටකින් එහෙම වචනයක් කියවගත්තයි කියලා කියන්නේ මොනතරම් ආශිර්වාදයක්ද? එහෙනම් පින්වත්නි මතක තියාගන්න ඔබ නිතරම කෙනෙක්ගෙන් අපහාස චෝදනා ගර්ජනා ලබනවා නම් ඒ මිනිස්සයාගේ කටින්ම මෙයා හොඳ කෙනෙක් සත්පුරුෂේ කියලා කියන්න පුළුවන් තැනට ඔබ ඒ தත්ත්වය හදාගන්න ඕන. ඒක ඔබේ දෙයක්. ඒක ඔබ කළ යුතු දෙයක්. ඒ නිසා පින්වත්නි අපිට මේ ධර්මය ඔස්සේ කියන්න විතරයි පුළුවන්. ඔබ මේක ක්‍රියාත්මක කළ යුතුයි. ඔබ ශ්‍රද්ධාවන්ත නම් වීර්‍යවන්ත නම් බුදුරජාන් වහන්සේ මේ උතුම් වූ වෙසක් මාසය තුල බුද්ධත්වයට පත් වන බෝධිසත්වයන් වහන්සේ ඒ උතුම් බුද්ධත්වයේ නැමැති මංගල්‍ය සමරන්නේ ඒ කාන්තේම නැති බැරි මිනිස්සෙකුට උදව් කරලා උපකාර කරලා වෙන්න ඕන. අන්න ඒකයි බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන උපරිම උපහාරය මේ වෙසක් මාසය. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඒ පරිනිර්වාණය අපට මංගල්‍යයක්. වෛශාක්‍ය තෙමගුලනේ කියන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් අපෝ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ මෙලොව හැර ගියා. දැන් අන්‍යාගමිකෙක් කියන්න පුළුවන් දැන් මෙලොව හැර ගියායි කියලා. එතකොට එහෙම කියනකොට පින්වත්නි මේ ඇයි සතුටු වෙන්නේ මේ බෞද්ධයෝ? ඇයි තෙමගුල මගුල් ඇයි පිරිනිවන් පෑවට පස්සේ කියලා කියන්න බුල. පින්වත්නි උන්වහන්සේ පිරිනිවන් පාලත් අපට පෙන්වුවේ ඒ කාන්තයෙන්ම අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණ. පිරිනිවන් මංචකයේත් වැඩ ඉඳගෙන බුදුහාමුදුරුව අපට වදාලේ මොකද්ද පින්වත්නි? මේ ලෝකේ නොමැරි ඉන්න කිසි කෙනෙක්ට පුළුවන් කමක් නැහැ. ඕකම තමයි මගුලට කාරණා වෙන්නේ පින්වත්නි. ඕකම තමයි අපි මේක සතුටින් සමරන්නේ. අපට උන්වහන්සේ සියලු සංස්කාර ධාතුන් වල අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරමින්
උන්වහන්සේත් උතුම් වූ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පවදාලා. ඉතින් අපි මෙය දැනගෙන අප්‍රමාදීව කුසල් කරගන්නකොට දන් දෙද්දි සිල් රකිද්දි බණ භාවනා කරද්දි අපට නිරායාසයෙන්ම පින් රැස් වෙනවා, කුසල් රැස් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මතක තියාගන්න, ශ්‍රද්ධාවන්ත වෙන්න, වීර්‍යවන්ත වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න. ඈ පිරිනිවන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා ඇයි වෙසක් සමරන්නේ තෙමගුලක් කියලායි කියලා කෙනෙක් ඇහුවොත් ප්‍රඥාවෙන් උත්තර දෙන්න. නැත්තම් පැටලවෙනවා පින්වත්. නැත්තම් එරෙනවා එතනදී. ඒ නිසා ඔබ එරෙන්නේ නැති වෙන්න ශ්‍රද්ධාවන්තව මේවට උත්තර දෙන්න, ප්‍රඥාවන්තව මේවට උත්තර දෙන්න. ශ්‍රද්ධාව කඩා ගන්න එපා, ප්‍රඥාව නැති කරගන්න එපා, වීරිය හීන කරගන්න එපා. නිරන්තරයෙන් කුසල් වඩමින් පින් කරමින් තමන්ගේ මෙලොව ජීවිතය ආලෝකමත් භාවයට පත් කර ගනිමින් නිතියෙන් ධර්ම මාර්ගය තුල දියුණු වෙන්න ඔබ හැම දෙනාටම සිහිපත් කරමින් අදද අපි මේ ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත්නි අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළ සෞදි අරාබියේ සිට අනුරගමගේ මහතා සහ ශාමා වරාගොඩ පින්වත් මහත්මිය ඇතුළු ඒ පින්වත් දෙපළ විසින් තමයි අද ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කළේ. ඒ දෙපළගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණා අනුරගමගේ මහත්මාගේ 60 වන ජන්මදිනය මැයි මාස 7 වන දිනට යෙදී තිබෙනවා. එනම් අද දවස. ඉතින් එතුමාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. එතුමාගේ කරන කියන සියලුම රැකී රක්ෂා සාර්ථක වෙලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව එතුමානන්ට ලැබේවා. අනුරගමගේ මහත්මාට සියලුම යහපත උදාපත් වේවා කියලා අපි සුභම සුභ උපන්දිනයකට ආශිර්වාද පතනවා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මානුශාසනාව තුළින් ලක්වාසී, ලෝවාසී සියලු ජනයාගේ හිතසුව පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා. ඉතින් බලන්න මොන තරම් දෙයක්ද තමන්ගේ 60 වන උපන්දිනයේ වෙනුවෙන් සිදු කරන මේ ධර්මදේශනා විමුක්ති පරමාර්ථය තමයි ලක්වාසී ලෝවාසී සියලු ජනයාගේ හිතසුව පිණිස. දැන් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේම හිතසුව, නිදහසේ ජීවත් වෙන්න ඕන අපි හැමදෙනාම. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මදේශනාව යමෙක් ශ්‍රවණය කළාද ඒ ශ්‍රවණය කිරීමෙන් ඒ ඇත්තන් හැමදෙනාගේම හිත පිණිස, සුව පිණිස යමෙක් මේ ධර්මානුශාසනාව ඇසුවේද ඒ කාන්තේන්ම ඔවුන්ගේ මෙලොව ජීවිතයේද වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතයේද වාසනාවන්ත කරගන්නවා. අනික පින්වත්නි මේ වෙසක් මාසය තුල උත්පත්තිය ලැබලා තියෙන අනුරගමගේ මහත්මයා, ඉතින් ඒ නිසා ඒකත් වාසනාවක්. මොකද හේතුව තමයි වෙසක් මාසය තුල ඉපදිච්ච අය ගොඩාක් අඩුයි. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ නමක් පහළ වෙච්ච මාසය තුල මේ ලෝකෙට ප්‍රතිසන්දිය ලැබලා බෞද්ධයෙක් වෙලා මේ කාලය තුල බෞද්ධයෙකු වශයෙන් සිද්ධ කරගත හැකි වටිනාම දාණය වන ධර්ම දානමය කුසලයේ රැස් කරගෙන අද සියලු ලෝවාසීන්ට හිතසුව පතනවා. එසේනම් හැම දෙනාගේම ජීවිතවලට මේ සියලුම පුණ්‍ය ශක්තිය හිතසුව පිණිසම වේවා කියලා සෙත් පතමින් ආශිර්වාද කරනවා. ඒ වගේම ශාමා මහත්මියගේ සහ අනුරගමගේ මහත්මාගේ පින්වත් දරු දෙදෙනා චතුර්නිකාවින්ද්‍යා දියණියට සහ සෙනෙල් චතුරංග පුතා ඇතුළු සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දරුවන්ට දීප්තිමත් අනාගතයකට මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා. ඒ දරු දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හොඳ දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් දරුවන්ට උදාපත් වේවා කියලා අපි සෙත්පතමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දානමය කුසල කර්මයාගේ බලයෙන් එතුමාගේ සහෝදර තිලක් වරාගොඩ මහතාගේ 60 වන උපන්දිනය අප්‍රේල් මාසේ 29 වෙනිදාට යෙදිලා තිබුණා. ඉතින් තිලක් වරාගොඩ මහත්මාටත් සෙත්පතනම ආශිර්වාද කරනවා. එතුමානන්ටත් සියලු යහපතම උදාපත් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ලැබේවා. මේ ලැබූ ජන්මදිනය අවස්ථාවේදී සියලු
කටයුතු ප්‍රාර්ථනා කරන සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා, සමෘද්ධිමත් වේවා කියලා අපි සෙත් පතමින් ආශිර්වාද කරනවා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා KUG මර්තේලිස් පියාණන්ට, UA මාලනී මෑණියන්ට, WK ජුලියන් පියාණන්ට, ජුලියානා පෙරේරා සහ අජිත් ශාන්ත මහතා ඇතුළු දෙපාර්ශවයේම පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීම මේ උතුම් කුසල කර්මයාගෙන් බලාපොරොත්තු වෙනවා. සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. රැස් කරගත් සියලු පින් ඒ නම් සඳහන් කළ පින්වත් පියතුමා ඇතුළු, මාලනී මෑණියන් ඇතුළු, පියවරු දෙපළටත් මෑණිවරුන්ටත් මියගිය නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ටත් ඒකාන්තයෙන්ම මේ සසර දුකින් නිදහස්ව ලබන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසල කර්මය හේතු වේවා, වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා සම්මා දිට්ඨි කාල්පේ සාක්‍ය මහේසා කෙෂ්ඨකාමී හිතකාමී පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අප හැම දෙනාගේම ජීවිතවලට නිරතුරුවම ලැබේවා. සියලු දෙවියෝ අපි යන යන තැන තබන තබන පියවරක් පියවරක් පාසා මේ අර්බුදකාරී වාතාවරණය කාලයේදී අපි හැම දෙනාම රැක දේවා, ආරක්ෂා කර දේවා. අපේ රටට, ජාතියට, ආගමට, ධර්මයට කිසිම අකුලක් නොම වේවා. මේ කාලවකවානු තුළ අපි හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා. සියලු දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් ද්වීපිදූ විරෝධාර අපගේ රණවිරුවන්ටත්, අපවත් වී වදාළ සියලූම යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ටත් උතුම් වූ මගඵල පිළිවෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය පින්කම හේතු වේවා, වාසනා වේවායි කියන උදාර පැතුම ඇති කරගෙන දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම තමයි අද දවසේදී අපි ඒකරාශී කරගත් සියලු පින් දේශකයාණන් වහන්සේ වන මටත්, ඒ වගේම සියලු පූජනීය මහා සංඝරත්නයටත් සෙත් පතන් ආශිර්වාද කරන්න සෞදි අරාබියේ වාසය කරන අනුරගමගේ මහතා සහ ශාමා වරාගොඩ මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළගේ ප්‍රාර්ථනා විටු වේවා. සියලු පූජනීය පින්වත් අපේ ස්වාමින් වහන්සේලා ආරක්ෂා වේවා. උන්වහන්සේලාගේ සියලුම සාසනික ආගමික කටයුතු දියුණු වේවා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම අනුරගමගේ මහත්මාටත්, ශාමා වරාගොඩ මහත්මියටත් නිදුක් නිරෝගී බව ලැබිලා ඒ දෙපළට සතුටින් සැනසීමෙන් තව තවත් බොහෝ කාලයක් පින්දහම් කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයේ බලයේ ශක්තිය ලැබේවා. ඒ දෙපළගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා, සමෘද්ධිමත් වේවා කියලා ආශිර්වාද කරමින් ඒ දෙපළගේ පින්වත් දරුවන්ටත් සෙත්පතමින් ආශිර්වාද කරමින් සෙත්පතන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච තිලක් වරාගොඩ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අපි නිදුක් නිරෝගී බව නැවත නැවත ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කළාට හැම දිනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. ධර්මදේශනාවට සවන්පත් යොමු කළ ලක්වැසි, ලෝවැසි පින්වත් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තිබෙන මේ අවස්ථාවේ ලංකාවට විශේෂ අවශ්‍යතා සහිත බොහෝමයක් දේවල් තිබෙනවා. එනිසා පින්වත්නි, මේ කාලවකවානුව තුළ ඇති හැකි පමණින් හැම දෙනාටම දානශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් රැස් කරගන්න මේ වෙසක් මාසය තුළ මේ කුසලය ආශිර්වාදයක්ම වේවා. හැමෝගෙම ජීවිතවල දානශීල භාවනා ගුණ වැඩේවා කියලා අපි ආශිර්වාද කරන සෙත් පතනවා. ඒ වගේම තමයි නැතිබැරිකම්, අගහිඟකම්, දුක් පීඩා, වියෝල්කම්, කටුළු කරදර බාධක සියල්ලම නැති වෙලා සියලු දෙනාට ඇති හැකි පමණින් ජීවත් වෙන්න, නැතයි යන බසක් අසන්ටවත් නොලැබෙන්නම මේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. අපේ රටට, ජාතියටත්, ආගම ධර්මයටත් මහා බෝධියේ මහසෑරදුන් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදය බලය ශක්තිය ලැබේවා.
දළදා වහන්සේගේ ආනුභාවයේ බලයේ ශක්තිය ලැබේවා. අපි හැම දෙනාගේම ජීවිතයට සියලු යහපත, සියලු ශාන්තිය, සියලු සෞභාග්‍ය සම්පත්තියම උදාපත් වේවා. රට දියුණු වේවා, පාලකයෝ දැහැමි වේවා, සියලු දෙනාගේම වියවුල් නැති වේවා. යහපත් කාලයක් අපේ රටට, ජාතියට, ආගමට උදා වේවා. අවසානයේදී අපි හැම දෙනාටමත්, දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසල කර්මයද හේතු වේවා, වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වෙත්වායි කියන උදාර ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන ඔහොම්මම වන්දනා කරගනිමු. දුක්කප්පත්තාච්ච නිදුක්කා භයප්පත්තාච්ච නිබ්බයා සෝකප්පත්තාච්ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා. අකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං චිරන් රක්කන්තු බුද්ධ දේශනං චිරන් රක්කන්තු බුද්ධ ශාවකංති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සෞදි අරාබියේ සිටින අනුර ගමගේ මහත්මාගේ මැයි මස 7 දිනට යෙදෙන්නා වූ 60 ජන්මදිනයේ නිමිත්තෙන් දානයන් අතර උතුම් වූ දානමේ පින්කමක් ලෙසින් වස්සාන ධර්මදේශනා යුටියුබ් නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවිනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ සෞදි අරාබියේ සිට අනුර ගමගේ මහත්මා සහ ශ්‍යාමා වරාගොඩ මහත්මිය යන පින්වත් දෙපළයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙදෙනා ඇතුළු දයාබර දරු දෙදෙනා වන චතුර්ණී කාවිද්‍යා දියණියට සහ ස්නේල් චතුරංග පුතුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයකට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යුටියුබ් නාලිකාව ඔස්සේ දායකත්ව ධර්ම දේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771 57 57 13 දුරකථන අංකයට 0771 57 57 13 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 0771 57 57 13 0771 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.
වස්සාන ධර්ම දේශනා.